76 පින් නොකල හැකි කල් 8ක් ඇත්තේද මෙයද නොකල් 8කි පින්කම් කළ නොහැකි යන ලොවැඩ සඟරා කියමන නිසා නගන ප්‍රශ්නයකි පින් නොකල හැකි කල් 8ක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර නැත අංගුත්තර නිකාය අෂ්ටක නිපාතේ ප්‍රථම පණ්ණාසකේ තෘතිය වර්ගයේ අක්ඛන සූත්‍රේහි අට්ඨ ධම්මේ භික්ඛවේ අක්ඛනා අසමයා බ්‍රහ්මචර්ය වාසාය යයි බ්‍රහ්මචර්ය වාසයට නොකල් 8ක් ඇති බව වදාරා තිබේ. එහි බ්‍රහ්මචර්ය වාසය යනුවෙන් දක්වන්නේ ඒ ජාතියේදීම මාර්ගඵල ලැබීම සඳහා සීල සමාධි ප්‍රඥාවන් වැඩිමය. ඒ සූත්‍රේහි නොකල් 8 හැටියට වදාරා තිබෙන්නේ නරකේහි උපන් කාලය තිරිසන්ව උපන් කාලය ප්‍රේතව උපන් කාලය එක්තරා දේවනිකායක උපන් කාලය ප්‍රත්‍යන්ත දේශේහි උපන් කාලය මිත්‍යා දිට්ඨික වී ඉන්නා කාලය හොඳ නරක තේරුම් ගැනීමට නොසමත් මෝඩයෙකුව ඉන්නා කාලය බුදුවරුන් ලොව පහළ වී නැති කාලය යන මේ කාල 8යි බ්‍රහ්මචර්ය වාසයට නොකල් හැටියට වදාරා ඇති මේ අට පසු කාලයේ සැපයුණු පොත්පත් වල පින් නොකල හැකි කල් 8ක් වශයෙන් දක්වා තිබේ. බ්‍රහ්මචර්ය වාසයත් පින් කිරීමක්ම බැවින් මේ අටට පින් නොකල හැකි කල් 8ක් යයිද කිය හැක. එහෙත් එසේ කීමෙන් තරමක් අවුල් වෙයි. ප්‍රශ්න ඇතිවන්නේ ඒ නිසාය. පින් කළ නොහැන තැන් හැටියට කියන මේ ස්ථාන අටෙන් සම්පූර්ණයෙන්ම පින් නොකළ හැකි තැන වශයෙන් කිය හැක්කේ අසඤ්ඤ භවය පමණකි. ඉර්ධිමත් රහතන් වහන්සේලා නරකයට ගොස් ඉර්ධි බලයෙන් එහි ගිනි නිවා නිරිසතුන්ට දහම් දෙසති. එබඳු අවස්ථාවලදී නිරිසතුන්ටද පින් ඇති වෙයි. සමහර තිරිසන් සතුන් පින් සිදු කර ගන්නා බව නොඑක් බෞද්ධ කතාවල සඳහන් වී ඇත. ප්‍රේතයෝද සමහර විට දහම් ඇසීම ආදිය කොට පින් සිදු කර ගනිති. ඔවුහු ඔවුන් උදසා කරන පින් අනුමෝදම් වී වශයෙන් බොහෝ පින් ලබති. ප්‍රත්‍යන්ත දේශවල උපන්නෝද මාපිය උපස්ථාන ආදී පින්කම් කරති. මිත්‍යා දෘෂ්ටිකයෝත් සමහර විට පරෝපකාර ආදිය කරති. ඒවායින් ඔවුන්ටද පින් සිදුවෙයි. ජාතියන්ද ආදීහූද සමහර විට පින් කරයි. බුදුවරුන් ලොව පහළ වී නැති කාලවලදී මනුෂ්‍යයෝ දාන ආදී පින්කම් කරයි. සමහරු ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝකවල උපදී. මේ අෂ්ට අක්ෂණයෙන් සමහරක් ලොවැඩ සඟරාවේ කියා තිබෙන හැටි පෙළ අටුවාවට වෙනස්ය. පටිපාටියත් වෙනස්ය. අක්ඛන සූත්‍රෙහි අයංච පුද්ගලෝ පච්ඡන්ති මේසු ජනපදේසු පච්ඡාජාතෝ හෝති අවිංචාතාරේසු මිලක්කේසු යත්ථ නත්ති ගති භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං යනාදීන් වදාරා තිබෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් නොපැමිණෙන ප්‍රත්‍යන්ත දේශෙහි ඉපදීම එක් අක්ෂණයක් ලෙසය. පව් මිස පිනක් යැයි නොකරන හැම කල මුනිබන නොපවතිනා පිටසක්වල නිසි ලෙස උපන්නත් ලැබ දන මන කල කිසි කලෙකත් කුසලක් නොකැලබල යන කවියෙන් ලොවෙඩ සඟරාවෙහි දක්වා ඇත්තේ පිටසක්වල උපන් කාලය අක්ෂණයක් ලෙසය. අක්ඛන සූත්‍රෙහි අයංච පුද්ගලෝ අඤ්ඤතරං දීඝායුකං දේවනිකායං උප්පන්නෝ හෝති යනාදීන් එක්තරා දේවනිකායක උපන් කාලයක එක් අක්ෂණයක් ලෙස වදාරා තිබේ. දීඝායුකං දේවනිකායන්ති ඉදං අසඤ්ඤ දේවනිකායං සන්දාය වුත්තං යයි අටුවාවෙහි දක්වා තිබෙන්නේ ඒ දීර්ඝායුෂ්ක දේවනිකාය අසඤ්ඤ දේවනිකාය කියාය.
සිත මිස කය නැති බඹලව සතරේකි සිත නැතිවම කය ඇති බඹතලයේකි මෙද සත පින්කොට උපදින පෙදසකි එහි උපනත් කුසලක් නොම කළ හැකි ලොවැඩ සංග්‍රහයේ මේ කවියෙන් දැක්වෙන්නේ අරූප බව අසඤ්ඤ බව දෙකෙහිම උපන් කාල අක්ෂණයක් ලෙසය සිතක් නැති බැවින් අසඤ්ඤ භවෙහි පින් නොකළ හැකිය අරූප ලෝකය පින් නොකරන තනක් නොවේයි ත්‍රි හේතුක ප්‍රතජන පුද්ගලයෝද සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් පුද්ගලයෝද එහි ඇතහ පරතෝ ගෝසය නොලබන බැවින් එහි ප්‍රතජන පුද්ගලයන්ට මඟඵල නොලැබිය හැකිය එහි වැසෙන සෝවාන් සකදාගාමි අනාගාමි පුද්ගලයෝ විදර්ශනා භාවනා කොට මතු මඟ පළවලට පැමිණෙති. ඒ භාවනාව ඉතා උසස් කුසලයකි. අයංච පුද්ගලෝ මජ්ජිමේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති සෝච හෝති දුප්පඤ්ඤෝ චලෝ එලමුගෝ න පටිබලෝ සුභාසිත දුබ්බාසිතස්ස අත්ථ මඤ්ඤතුං අයං භික්ඛවේ සත්තමෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්යා වාසාය මේ අක්කන සූත්‍රයේ හත්වන අක්ෂණය දක්වා වදාරා ඇති පාඨයයි. හොඳ නරක කීම්වල අර්ථය තේරුම් ගැනීමට නොසමත් මෝඩයෙකු ඉන්න අවස්ථාව එක් අක්ෂණයක් බව එයින් ප්‍රකාශ වේ. ලොවැඩ සංග්‍රහෙහි අඳගොළු බිහිරිව උපනත් මේ කය යනාදී කවි යොදා තිබෙන්නේ මේ කාරණය සඳහාය. අඳ ගොළු බිහිරිව උපදින්නෝද අහේතුක ප්‍රතිසන්ධිකයෝය. ඔහු සුභාෂිත දුර්භාෂිතයන්ගේ අර්ථය දැනීමට සමත් නොවෙති. අඳ ගොළු බිහිරන් පමණක් නොව තවත් අහේතුක ප්‍රතිසන්ධිකයෝ ඇත්තාහ. එබැවින් ලෝවැඩ සඟරා කවියෙන් ඒ කාරණය සම්පූර්ණයෙන් කියවී නැති බව කිය යුතුය. කාම සුගතියේ අහේතුක ප්‍රතිසන්ධිකයන් අතර අන්ධයෝද ගොළුවෝද බිහිරෝද කෙලතොළුවෝද පිස්සෝද වික්කල් ගසන්නෝද නපුන්සකයෝද පණ්ඩකයෝද උබතෝ බ්‍යජ්ජනිකයෝද වෙති. ඒ හැමදෙනාම සුභාසිත දුර්භාසිතයන්ගේ අර්ථය දැනගැනීමට සමත් නොවන මෝඩයෝය.